යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය ක්‍රියාත්මක වෙමින් පවතිද්දී මේ වන විට රුසියාව දැඩි අවධානය යොමු කළ යුතු ඡායාරූපයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. ඔබට මතක ඇති ක්‍රිමියානු පාලම යම් ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරය එල්ල වුණීමත් සමග ක්‍රිමියානු පාලමට මොකද වුණේ? 2022 ඔක්තෝබර් මාසේ 8 වෙනිදා තමයි ක්‍රිමියාවට මේ පාලමට ප්‍රහාරයක් එල්ල වනු ලැබුවේ. කොහොම වුණත් මේ වෙද්දි වාර්තා වන තොරතුරු වලට අනුව මේ ආන්දෝලනාත්මක ඡායාරූපය පළි කරනු ලබන්නේ ක්‍රිමියන් වින් කියන ටෙලිග්‍රාම් චැනල් එක ජූනි 1 වෙනිදා. ඔවුන් වාර්තා කර තිබෙනවා මේ වන විට ක්‍රිමියානු පාලමේ පිල එකක්, එහෙමත් නැතිනම් අත්තිවාරමේ කොටසක් දැවැන්ත දෙදරා යාමකට පුපුරා යාමකට ලක්ව ඇති බව. Large cracks have appeared on the pillars of the Crimean bridge කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය මේ වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් නිසා ක්‍රිමියානු පාලමේ එක කොටසක් සම්පූර්ණයෙන්ම ගිනි ගත්තා සහ එක කොටසක් කඩා වැටීම සිදු වුණා. මේ තත්ත්වයත් එක්ක තමයි 2022 ඔක්තෝබර් 8 වනදා සිදු වුණු සිදුවීමත් එක්ක රුසියාව යලිපතාවක් තමන්ගේ හමුදා බලයන් ශක්තිමත් කරනවා සහ ඒ වගේම තමයි ඒ ආශ්‍රිත භූමිය ආරක්ෂාව දැඩිව ක්‍රියාත්මක කරනු ලබනවා. මුලින්ම මොස්කව් පරිපාලනය කියන මේක ෆුවල් ටැංක එකක් ගිනි ගත්තා කියන කාරණේ. ඊට පස්සේ මේක ට්‍රක් එකක් පුපුරා ගියා කියන කතාව කියවෙලා තිබුණා. හැබැයි ඉන් පස්සේ තවත් වාර්තා වුණා මේක ඩ්‍රෝන් ඇටැක් එකක් කියලා. මේ විදිහට විවිධ කෝණවලින් මේ පිළිබඳ අර්ථකථනයන් කළත් මේක අවසානයේදී ත්‍රස්තවාදීන් විසින් කරන ලද පුපුරා හැරීමක් බවට තොරතුරු වාර්තා වෙලා තිබුණා. සහ මේ ඇඟිල්ල දිග වුණේ යුක්‍රේන විශේෂ මෙහෙයුම් ඒකකයට. යුක්‍රේන් ස්පෙෂල් සර්විසස්ලා තමයි මේක ඇඟිල්ල දිග වුණේ. කොහොම වුණත් මේ සිවිල් යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ රුසියාවට යුක්‍රේනයට මොකුත් කියන්න බැහැ. මොකද මේ වන විට රුසියාවත් දරුණු ප්‍රහාරයකට ලක් කරලා තිබෙනවා යුක්‍රේනයට අයත් වුණු බලශක්ති පද්ධතියට. කොහොම වුණත් මේ තත්ත්වය උඩ දැන් මේ නිකුත් වෙලා තිබෙන ඡායාරූපයේ ඇත්ත නැත්ත පිළිබඳ තවමත් රුසියාව පාර්ශවයෙන් අදහස් පළ කිරීමක් සිදු වෙලා නැහැ. ක්‍රිමියානු පාලම යම් ආකාරයක දෙදරා යාමකට ගියාද? මේ ක්‍රිමියානු පාලම කියන්නේ දැවැන්ත නිර්මාණයක්. රුසියානු භූමිය සහ ක්‍රිමියාව කියන ඈඳාගත් කොටස සම්බන්ධ කිරීමේලා ප්‍රමුඛතම කාර්යභාරයක් සිදු කරන්න මේ පාලම. ඒ වගේම තමයි විශේෂයෙන්ම ක්‍රිමියාව යලිත් වතාවක් යුක්රේනයට සතු විය යුතුයි කියලා ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි මතයක සිටිනවා. ඒ නිසා ක්‍රිමියානු පාලමේ මේ දෙදරා යාම එක්තරා ආකාරයකින් ක්‍රිමියාව හුදෙකලා කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක කොටසක් දෝ කියන ප්‍රශ්නයත් මේ වෙද්දි මතුවෙමින් පවතිනවා. කෙහෙම වුණත් වාර්තා වන ජනාධිපති කාර්යාලයේ මිකායිකෝ පොඩ්ජැක් ප්‍රකාශ කර තිබෙනවා රෂ්‍යා itself could have been behind the explosion as part of feud between the Russian security agencies. මේ පිළිබඳ යුක්‍රේනයේ ප්‍රහාර එල්ල කරා කියන ත්‍රස්තවාදී ප්‍රහාරය කියන කාරණය කොහොමටවත් තාමත්ම රුසියාව බාරගන්නට සූදානම් නැහැ. මෙන්න මේ සියලු කාරණා අතර තමයි රුසියාව තවත් විශේෂ මෙහෙයුම් ඒකකයක් බෙල්ගොරෝඩ් වලට මේ වෙදි ස්ථානගත කර තිබෙනවා. විශේෂයෙන්ම බෙල්ගොරෝඩ් ප්‍රදේශය කියන්නේ මේ වන විට රුසියාවට අදාළ පුටින්ට එරෙහිව යම් ආකාරයකින් විරෝධී ක්‍රියාපටිපාටියකට අවතීර්ණ වෙලා තියෙනවා සහ යුක්‍රේනයට සහයෝගය ලබා දෙනවා කියන චෝදනාව දිගින් දිගට මෙල්ල වෙලා තිබුණා. රුසියානු විශේෂ හමුදා මෙහෙයුම් ඒකකයක් මේ වෙදි බෙල්ගොරෝඩ් දේශ සීමා ආශ්‍රිතව රුසියාව විසින් ස්ථානගත කර තිබෙනවා. ඒකට හේතුව තමයි ඇතිවිය හැකි තත්ත්වයන් මුහුණ දීමයි. විශේෂයෙන්ම මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව ඔවුනුත් ආයුධ ධර්ම කොටසක් බවට පත් වෙනවා. බෙල්ගොරෝඩ් වලට පුටින් විරුද්ධව නැගී සිටින පිරිස ඔවුනට යම් ආකාරයක යුක්‍රේන සහයෝගය ලැබෙනවා කියන කාරණයක් මේ වෙද්දි ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ නිසා තමයි බෙල්ගොරෝඩ් ප්‍රදේශයේ දැනටත් සටන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ෂෙල්බෙඩි ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත් වෙලා තිබුණා. මේ තත්ත්වයන් එක්ක මේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන්න විශේෂ හමුදා අනුකණ්ඩයක් ස්ථානගත කරන්නට රුසියාව තීරණය කරලා. ඒ වගේම තමයි යුක්‍රේන හමුදාවන් තමයි මේකට සම්පූර්ණ සහයෝගය දක්වන්නේ. ඒ වගේම ඔවුන් මස්ලෝවා කියන ගම්මානයටත් මේ වෙද්දි ප්‍රහාර එල්ල කර තිබෙනවා කියන චෝදනාව මේ වෙද්දි රුසියාව පාර්ශවයෙන් යුක්‍රේනයට එල්ල කර තිබෙනවා. ඒත් එක්කම තමයි වාර්තා වෙනවා 9 දෙනෙකු රුසියාවට අයත් භූමියක් වන බර්ඩියන්ස් ප්‍රදේශයේදී පුද්ගලින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලා රුසියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියාවට අයත් පෝර්ට් සිටි ඔෆ් බර්ඩියන්ස් කියන ප්‍රදේශයේ යුක්‍රේනය විසින් එල්ල කර ලබන ප්‍රහාරවලින් පුද්ගලින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තවදුරටත් අඛණ්ඩව රුසියානු අත්පත් කරගත් භූමියන් වලට යුක්‍රේනය පහර දීමේ ක්‍රියාවලිය දියත් කරමින් පවතිනවා.
බර්ඩියන්ස් කියන නගරය පෝට් සිටි එකක් වරාය නගරයක් අසෝව් කියන මුහුද ආශ්‍රිතව තියෙන දකුණු දිග වෙරළදීරිය නගරයක් මේක රුසියානු හමුදාවන් විසින් මේ සටන තුළදී අත්පත් කර ගැනීමක් සිදු කර තිබුණා. ඒ විශේෂයෙන් මේ යුද්ධයට ප්‍රථමයෙන්ම වුණ අත්පත් කරගෙන තිබුණු දෙයක්. මේක ඉතාමත්ම වැදගත් සුවිශේෂී නගරයක් විදිහට තමයි හඳුනාගන්නේ. බර්ඩියන්ස් ප්‍රදේශය ගත්තාම රුසියානු පරිපාලන ඒකකයට අයත් එවගේම කිලෝමීටර් 100ක් නුදුරින් ඔවුන්ගේ ඉදිරි ආරක්ෂක බලන්නට නුදුරින් ස්ථානගත වුණු නගරයක් විදිහට තමයි මේ ප්‍රදේශය හඳුනාගෙන තිබෙන්නේ. ඒ ප්‍රදේශයේත් මේ වෙද්දි සටන් නැති වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒත් එක්කම මේ වෙද්දි වාර්තා වන තොරතුරු වලට අනුව යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයේ ජාත්‍යන්තර සංවාදය තවදුරටත් දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතරතුරේදී තමයි මේ වෙද්දි අප්‍රිකානු කලාපයේ දකුණු අප්‍රිකාව සහ රුසියාව සම්බන්ධ කරගනිමින් ඔවුන් ආයුධ බෙදා ගන්න හදනවා. දකුණු අප්‍රිකාවට පුටින් ආවොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී අත්වෙන්න ඕනේ. මෙන්න මේ කියන බටහිර ප්‍රෙෂර් එක දිගින් දිගටම මුදා හරිනකොට සර්ජි ලැව්රෝයි විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියාවේ ඔහු ප්‍රකාශයක් කරන ඇමරිකා එක්සත් ජනපදයට කරුණා කරලා ඔබ ඔබේ වැඩක් බලාගෙන ඉන්න. US envoyට කියනවා mind his own business, ඔබ ඔබේ වැඩක් බලාගෙන ඉන්න. දකුණු අප්‍රිකාව සහ අපි අතර ආයුධ හුවමාරුවක් වෙනවද, පුටින්ව අත්අඩංගුවට පත්වනවද කියන කාරණා පිළිබඳ අදහස් පළ කිරීම ඔවුන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකර ඔබට අදාළ කටයුතුවල ඔබ නියැලී සිටින්න කියන කාරණය ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරතුරේ තමයි විශේෂයෙන්ම දැන් අක්මත් කියන ප්‍රදේශය ගත්තහම අක්මත් ප්‍රදේශයට චෙච්නියානු විශේෂ හමුදා ස්ථානගත කරන්නට මේ වෙද්දි රුසියාව කටයුතු කර තිබෙනවා. නැගෙනහිර යුක්‍රේනයට තමයි මේ අක්මත් කියන ප්‍රදේශය අයිති වෙන්නේ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට අක්මත් ප්‍රදේශයට චෙච්නියානු විශේෂ හමුදා බලෑනිය කොටසක් මේ වෙද්දි ස්ථානගත කරන්නට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම වාර්තා වන ආකාරක මානිකා ඩිරෙක්ෂන් කියන ඊස්ටර්න් යුක්‍රේන් නැගෙනහිර යුක්‍රේනයට අදාළ වුණු මේ ප්‍රදේශය තමයි ආරක්ෂාව තහවුරු කරන්නට කටයුතු කරමින් ඉන්නේ. චෙච්නියානු නායකයා රම්සාන් කඩියෝර්ව් මේ වෙද්දි ප්‍රකාශ කර තිබෙනවා චෙච්නියානු විශේෂ හමුදා රුසියානු ඉල්ලීම මත රුසියානු බෝඩර් රීජන් එකේ එවැගේම බෙල්ගොරොඩ් ප්‍රදේශ ආශ්‍රිතව ස්ථානගත කර ඇති බව. මේ බෙල්ගොරොඩ් ප්‍රදේශයේ ඇති වුණා වූ පුටින්ට එරෙහිව යම් ආකාරයක කැරලිකාරී ස්වරූපය පාලනය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් විදිහට පුටින් දකිනවා. මේට යුක්‍රේනයේ යම් ආකාරයක දායකත්වයක් තිබෙනවා. යුක්‍රේන හිතවාදී කොටස් තමයි මේක ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. හැබැයි මේක රුසියාව තුලා රැව්ගින්නක් වගේ පැතිර ගොස් පුටින් විරෝධයක් ගොඩනැගීම වළක්වාලීම සඳහා මේ ඉතා ඉක්මනින් මර්ධනය කළ යුතුයි කියන තැන මේ වෙදි රුසියාව කටයුතු කරමින් සිටිනවා. ඒ අතරතුරේදී තමයි යුක්‍රේනයට තවදුරටත් ගුවන් ප්‍රහාර නැත්නම් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්නට රුසියාව දිගින් දිගටම කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගෙවුණු සිකුරාදා දවස වන විටදී කිව් අගනුවරට පැමිණි ඩ්‍රෝන 36ක් බිම හෙලන්නට මේ වන විට ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතියට සමත් වී තිබෙන බව ප්‍රකාශ වී තිබෙනවා. දිගින් දිගටම ඩ්‍රෝන ප්‍රහාර වරුසාවක් මේ වන විට යුක්‍රේන භූමියට රුසියාව විසින් එල්ල කරනු ලබනවා. නමුත් ඔවුන් සතුව පවතිනව ගුවන් ආරක්ෂක පද්ධති හරහා මේ සියල්ලම ව්‍යර්ථ කරන බව තමයි යුක්‍රේනය ප්‍රකාශ කර තිබෙන්නේ. යුක්‍රේනයේ ප්‍රකාශ කරන ආකාරයට රුසියානු සොල්දාදුවන් 102,000ක් පමණ යුද්ධ ආරම්භයේ සිට මේ දක්වා මරණයට පත්ව ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා. CNN මාධ්‍ය මේ වාර්තා කර තිබෙනවා. ඒ අනුව Ukraine's military claims more than 200,000 Russian soldiers have been killed in the war. යුද්ධය තුලදී 102,000කට වඩා වැඩි ප්‍රමාණයක් රුසියානු සොල්දාදුවන් ඝාතනය කර ඇති බව තමයි ප්‍රකාශ වී තිබෙන්නේ. ඉතින් මේ වන විට තීව්‍ර යුද්ධයක් දරුණු යුද්ධයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් කවුරුත් මේකේ සාමය ස්ථාපනය කිරීම කියන ක්‍රියාවලියට අවතීර්ණ නොවී සිටීම පුදුමය දනවන කාරණයක්. තවමත් කවුරුත් උත්සාහ කරන්නේ බොහොම පැහැදිලිවම යුද්ධය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නට මිසක යුද්ධය නතර කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නට නෙවෙයි. ඉතින් රුසියාව සහ යුක්‍රේනය අතර මේ යුද්ධය ඇමරිකාවේ බටහිර බ්‍රිතාන්‍ය මේ රටවල් වල යුද්ධයක් බවට දැන් පරිවර්තනය වී තිබෙන්නේම ඔවුනට අවශ්‍යයි රුසියාව පරාජයට පත් කරන්නට.